මේ ලෝකේ ඊතා ඉක්මනින් බුදු වුණු එකම බුදුරජාණන් වහන්සේ මේ අපේ ගෞතම බුදුහාමුදුරු විතරයි. විපස්සේ බුදුහාමුදුරුවෝ කල්පලක්ෂ 16ක් පෙරම්පුරව බුදු වෙන්න. එච්චර කාලයක් ගත වුණේ වෙන මුකුත් නිසා නෙවෙයි. ඒ බුදුරජාණන් වහන්සේට හම්බුණු ප්‍රතිවතාව හොඳ නෑ. බිරිඳ දාන පාරමිතාවට උදව් නොකළා නෙවෙයි, බොහොම ලැසිව, ඒ කියන්නේ කම්මැලිව උදව් කළා. ඒ නිසා බුද්ධත්වයේ තව තව කල් ගියා. එතකොට තීරුම් ගන්න ඕනේ මේ මොනවා වුණත් ඉස්ටියගේ අතේ තමයි මේ ලෝකේ සියල්ලම තියෙන්නේ. අම්මලගේ අතේ මේ ඔක්කොම තියෙන්නේ. යශෝදරාව නිසායි අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක් වැනි අඩුමඩු කාලයකින් අපේ බුදුහාමුදුරන්ට බුදු වෙන්න පුළුවන්කම ලැබුණේ. එතකොට අසංඛ්‍ය කියලා කියන්නේ මේ ගණන් පතේ තියෙන අවසාන ගාන. ඒක ලේසි පහසු නෑ. 1.140ක් 1.140ක් ලිව්වහම තමයි ඒ ගානට කියන්නේ අසංඛ්‍ය කියලා. අසංඛ්‍ය ගාන හැදෙන්නේ 100යි මේ ඔක්කොම ගණන්. 1000යි 10000යි ලක්ෂයයි කෝටියයි කෝටි කෝටියක් ප්‍රකෝටියයි ප්‍රකෝටි කෝටියක් කෝටි ප්‍රකෝටි එකයි කෝටි ප්‍රකෝටි කෝටියක් නහුතේකයි. අර කේන්ති ගියම කියන්නේ ඒකත් ගානක්. ඒ නහුත කියලා කියන්නේත් ඒ ගානක්. ඒක නහුත කෝටියක් නින්නහුත එකයි, නින්නහුත කෝටියක් අක්කවණ එකයි, අක්කවණ කෝටියක් බිඳු එකයි, බිඳු කෝටියක් අබ්බුද එකයි, අබ්බුද කෝටියක් නිරබ්බුද එකයි, නිරබ්බුද කෝටියක් අහා එකයි, අහා කෝටියක් අබබ එකයි, අබබ කෝටියක් සෝගන්ධික එකයි, සෝගන්ධික කෝටියක් උත්පල එකයි, උත්පල කෝටියක් කුමුදු එකයි, කුමුදු කෝටියක් පුණ්ඩරීක එකයි, පුණ්ඩරීක කෝටියක් කථාන එකයි, කථාන කෝටියක් මහා කථාන එකයි, මහා කථාන කෝටියක් අසංඛ්‍යයි. මේ 100ෙන් පටන් ගත්ත ගාන අවසාන උනේ අසංඛ්‍යෙන්. අසංඛ්‍යෙන් එහාට ගානක් නැහැ. මේ ඔක්කොම ගණන්. ඒ වගේ මේ වගේ අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක්. යශෝදරාව එදා සුමේද තාපස කාලේ මඩවගුරෙන් නැකිට්ට දවසේ ඉඳලා වෙස්සන්තර අන්තිමාත්ම භාවයේ දක්වා මේ බුදුමගට උදව් කළා. ඒකාත්මිකවත් යශෝදරාව පාරමිතාවට හරස් කැපුවේ නැහැ. හැබැයි පුරුෂයෙක් හැටියට බුදු වෙන්න කියලා පුරුෂාත්ම භාවයක් ප්‍රාර්ථනා කළත් වැඩක් නැහැ. ඒ බුද්ධත්වයට උදව් කරන හරිහමං ඉස්ටියක් හම්බුනේ නැත්නම් ඒත් වැඩක් නැහැ. ඒකයි කිව්වේ අම්මලතේ තමයි මේ ඔක්කොම තියෙන්නේ. හැබැයි මෙච්චර දුක් විඳලා බුදු කෙනෙක් බුදු පදවියට ගෙනාවත් අම්මලට මේ ලෝකේ බුදු වෙන්න බෑ. ඉස්ටීන්ට මේ ලෝකේ සක්විති රජ වෙන්න බෑ. බුදු වෙනව නම් බුදු වෙන්නේ පුරුෂයෙක්මයි. සක්විති රජෙක් වෙනව නම් වෙන්නේ පුරුෂයෙක්මයි. ඇයි පින්වත්නි ස්ත්‍රීන්ට බුදු වෙන්න බැරි? කාන්තාවන්ට බුදු වෙන්න බැරි, අම්මලට බුදු වෙන්න බැරි. ස්ත්‍රීන්ට දුකක් ආවහම ස්ත්‍රිය කරන්නේ දුකේ බැස ගන්නවා. ඒ දුකේ බැස ගන්න තාක්කල් ස්ත්‍රියට දුක ඉක්මනට අවබෝධ වෙන්නේ නැහැ. මේ වරදක් කියනවනේ, ඉගෙන ගන්න මේ කියන්නේ. ඉස්ටිය නැත්තම් අම්මල නැත්තම් මේ ලෝකෙ මොකුත් නැහැ. බුදු වෙන්න බැරි හේතුව තමයි පුරුෂ පක්ෂයට වගේ නෙවෙයි ඉස්ටියට, නිකනේ අම්මලට දුකක් දැක්කහම හිත ඉක්මනට උණු වෙනවා. පුරුෂයන්ට වගේ නෙවෙයි. ඒ නිසා අම්මල කරන්නේ මොකද්ද? දුකේ බැස ගන්නවා. අපි පින්නතුනේ මේ ලෝකෙ සත්‍ය නොදන්නවා නෙවෙයි. ඒ සත්‍ය පිළිගන්න සූදානමක් නැහැ. ඒ සූදානමක් නැති නිසාම ආයි අවිද්‍යාව තුල බැස ගන්නවා මිසක ඒක විද්‍යාව පහළ කරගෙන අවබෝධ කරගන්න උත්සාහයක් නැහැ. ඒ නිසා බුද්ධි අවදි වූ තැන තමයි මේ ලෝකේ සත්‍ය මොකද්ද කියලා වැටහෙන්නේ. 6-4 තේරුම් අරගෙන. ඒ කියන්නේ දිව්‍ය ලෝක 6යි 4 පායයි. අපි පුංචි කාලේ කියන්නේ 6ක් 4ක් දන්නේ නැති වුණාම හරියට අකුසල කරනවා කියලා. ඒ 6-4 දැනගත්තාම දිව්‍ය ලෝක 6යි 4 පායයි. මේ ටික දැනගත්තා නම් ඒ පුජ්‍යලයා කුසලයේම දිනු කරන්නට උනන්දු වෙනවා.